ගියවුරුද්දේ අන්තිමට මම වීඩියෝ එකක් කළා ඕගොල්ලන්ට මතක ඇති ජනවාරි මාසෙන් පස්සේ ලංකාව කඩා වැටෙනවා කියලා. එදා ඒ කතා කරපු කඩා වැටීමේ බ්‍රේකින් පොයින්ට් එකට මේ වෙද්දී ලංකාව ඇවිල්ලා තියෙනවා. මේ වෙනකොට අපේ රටේ දවසකට පැය 6කට ආසන්න කාලයක් රටේ විදුලි බලය නැහැ. ඒ වගේම ෂෙඩ් ඉස්සරහා කිලෝමීටර් ගණන් වාහන පෝලිම් තියෙනවා තෙල් ගහගන්න. සමහර පෙට්‍රල් ෂෙඩ්වල ඉන්ධන නැහැ. තවත් සමහර පෙට්‍රල් ෂෙඩ්වල ඉන්ධන සීමා කරලා විශාල වශයෙන් අපහසුතාවකට මුහුණ දෙනවා මිනිස්සු තමන්ගේ ඉන්ධන ටික ලබා ගන්න. මේ තියෙන්නේ අද දවසේ පත්තරවල තියෙන හෙඩ්ලයින් ටික. මේකෙන් ඕගොල්ලන්ට තේරෙනවා මේ මොහොතේ ලංකාව වැටිලා තියෙන තත්වය මොකක්ද කියලා. කොටිම මිනි එම්බාම් කරගන්න ෆෝමලින් පවා නැති තත්වයට ලංකාව පත්වෙමින් තියෙනවා. මීළඟට අපිට මුහුණ දෙන්න වෙන ලොකුම අර්බුදය තමයි රටට අවශ්‍ය කරන ඖෂධ ටික කොහොමද රටින් ගෙන්නගන්න කියන එක. ලංකාවට අවශ්‍ය ඖෂධ ගෙන්නන්න මාසෙකට ඩොලර් මිලියන 25ක් විතර වැය වෙනවා. මේ ඩොලර් මිලියන 25 මහ බැංකුවට නිකුත් කරන්න බැරි වුණොත් ලංකාවට ඖෂධ ගෙන්න ගන්නත් බැරි වෙනවා. ඊට පස්සේ මුහුණ දෙන්න වෙන ප්‍රශ්නය මේකටත් වඩා දරුණුයි. නමුත් අපේ රටේ එක කොට්ටාශයක් ඉන්නවා. උන්ට තනකොළ සහ පුන්නක්කු හිඟ වුණොත් ඇරෙන්න ලංකාවේ ආර්ථිකය කඩා වැටලයි කියලා තේරෙන්නේ නැහැ. නමුත් යම් කිසි අවබෝධයක් තියෙන, යම් කිසි දැනුමක් තේරුමක් තියෙන සාමාන්‍ය විදිහට මොලේ වැඩ කරන මිනිස්සුන්ට මේ තියෙන අවුල මොකක්ද කියලා පැහැදිලි. මේ තියෙන අර්බුදය විසඳන්න නම් ඉතා දැවැන්ත, ඉතාම දැඩි ආර්ථික ප්‍රතිසංස්කරණ මේ රටේ වහාම ක්‍රියාත්මක වෙන පරිදි පටන් ගන්න ඕනේ. නමුත් අපේ රටේ ඉන්න රටහරක් බහුතරයකට ආර්ථික ප්‍රතිසංස්කරණ කියන්නේ මොකක්ද කියන එක තේරෙන්නේ නැහැ. ඒක තමයි රටේ අවාසනාව. 2022 අවුරුද්දේ මේ පෘථුවිය ජීවත් වෙනවා කියලා හිතන්නවත් බැරි තරමට මොලේ පරිණාමය නොවුණු සෙට් එකක් මේ රටේ ඡන්දෙ දෙනවා, තීරණ ගන්නවා, නීති හදනවා, ආර්ථිකය හසුරුවනවා. ඒ නිසා මේ රට මේ තත්ත්වේ හරි ඉතුරු වෙලා තියෙන එක ගැන අපි පුදුම වෙන්න ඕනේ. මට දුක ලංකාවේ ඉන්න යම් තරමකට හරි මොලේ වැඩ කරන මිනිස්සු ටික ගැන. ඒ මිනිස්සුන්ට දැන් කර කියා ගන්න දෙයක් නැහැ. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.